2020। जीवन वियदम पालने करने का आंदो असार्थक वेला तिबिनो नीति आधिपत्य आरक्षा करने का आंदो असार्थक वेला तिबिनो रटे संवर्धने गेन मास 9ක් තිස්සේ කරපු කීප දේවල් ඵලදායි නැහැ මිනිසුන්ගේ ජන ජීවිතයේ එහෙම පිටින්ම අවුල් වෙලා තිබෙනවා ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් මේ රටේ ආර්ථික ධන කස්සප හැම අවස්ථාවෙදිම එක්සත් ජාතික පක්ෂය තමයි ඒකට පුනර්ජීවන දීලා 58 65 77 2001 2005 ලංකාව ලෝකෙන් ඈත් වෙනවා කාර්තික වෛරක් කරන්න තුව ප්‍රතිපත්ති තමයි අපි අනුගාමනය කරන්නේ නමුත් මේ ආණ්ඩුව ඊටපස්සේ හාත්පසින් වෙනස් රටින් රටට ප්‍රතිපත්තිය ප්‍රතිවිරුද්ධ වෙනස් වෙලා අද රට ඈත් වීගෙන යනවා ඒ වැඩ කරන රටක වැඩ කරන නායකයෙකුට ශක්තිමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් දෙන්න 3-2 බලය දෙන අතරේ වැඩ කරන්න පුළුවන් පිරිසුදු දූෂිත නොවන නිර්මාණශීලී ජනතාවගේ හදවත හඳුනන ඡන්දෙන් පස්සේ දොළු දුම ගන්න නැතුව මිනිසුත් එක්ක ජීවත් වෙන්න පුළුවන්කම තියෙන මිනිස්සුන්ගේ නියෝජිතයෝ ඔබ පත් කරෝතින් මේ රට ඉදිරියට ගෙන යාවි දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 69 ලක්ෂයක් ජනතාව ඡන්දේ ලබා දුන්නේ මේ රටේ මේ වියත්මග ශක්තිමත් කරලා උගතුම් පාර්ලිමේන්තුවට ගෙනල්ලා විනයකරුක පාර්ලිමේන්තුවක් විනයකරුක රටක් හදයි කියන බලාපොරොත්තුව. දැන් ඇවිල්ලා තියෙන්නේ පරණ හොරු ටිකමයි පරණ තක්කඩි ටිකමයි. මේ තක්කඩි ටික බඳලා තියාගත්තේ නැත්නම් මේකේ තර්ජනේ එන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටමයි. මමත් විශ්වාස කරන්නේ මෙන්න මන්ත්‍රීකමක් දෙන්නේ රජසප විඳින්න කියලා. මන්ත්‍රීකමක් දෙන්නේ නැහැ දිලිසෙන කාර්යාලයන්න කියලා. මම අද විශ්වාස කරන්නේ අපිට ඒක දෙන්නේ සාමාන්‍ය අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න, ඒ මිනිස්සුන්ගේ දුකසක් බලන්න, ඒ මිනිස්සු නොවන කරන ප්‍රතිපත්ති නිර්මාණය කරන්න. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ පැතුමාට මේ කාරණේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. 113 ගිනවනේ අපි ආණ්ඩු පිටේවි 2015 ජනවාරියට අපි 40කට පිටිවි ආණ්ඩුව අපි 2015 අගෝස්තු 17 පිටේවි 78කට ඉතින් අපිට ආණ්ඩු පිටවන්න පුළුවන් 113 කතාව වැදගත් නැහැ 225 මත උසල සම්මත කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්නේ මේක විතරයිනේ ඉතින් ඒ නිසා 225ට එකඟ විය හැකි කරුණුත් එක්ක ඉදිරියට යන්න පුළුවන් දැන් මේ මැතිවරණ අවශ්‍ය වෙලාවෙ ඉඳගෙනත් මේ සුව රට විරුව ගෙන්නගෙන කටයුතු කරපු දෙවිය 3-2 දුන්නොත් එහෙම මෙතුමලට කොහොම සලකයිද තමන්ගේ වැඩේ කරගන්නකම් විතරයි කියන එක හොඳටම පැහැදිලි කබර ගෝයා තල ගෝයා කරගත්තු න්‍යාය හරහා ගිහිල්ලා කර්මජ න්‍යාය ක්‍රියාත්මක කරලා දැන් වෙනකොට හැම කෙනෙක්ම අපහසුතාවයට පත් කරලා තමන්ගේ වැඩේ කරගන්නකම් විතරක් කටයුතු කරන බවක් තමයි පේන්න තියෙන්නේ මේ අපේ රට විරුවන් බොහොම පසුතාවයට පත් කර මේ වෙනකොට එයාගේ රැකියා හිමි වෙලා කන්න බොන්න විදියක් නැතුව ඉන්නවා ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්නවා පාරවල් වලට බහැලා උද්ඝෝෂණය කරන තත්ත්වයට පත් වෙලා ඉන්නවා අපේ තානාපති කාර්යාල වලට මේ රජයට බැරි වුණා මේ තානාපති කාර්යාලේ හරහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දීලා අපේ අයව බලා ගන්න සහ ගෙන්න ගන්න බැරි වුණා හැබැයි ඡන්දෙට මේක පාවිච්චි කරන්න සූදානම් වුණේ මේ අය ගෙනල්ලා අලුත් කැම්පේන් එකක් කරන්න හැබැයි බැරි වුණා 2020